එදා 2005 මේ රට බාරගත්ත මහින්ද ජනාධිපතිතුමා තා විශාල අභියෝග රාශියක් ඉදිරියේ අපිට පුළුවන් වුණා එදා බාරගත්ත අභියෝග වලට සියල්ලකටම පිළිතුරු දෙන්නට. අවුරුදු ගණනාවක් ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ දිගින් දිගටම ඇදීගෙන ගිය ත්‍රස්තවාදය අවසාන කළා. අපි මේ රටට සාමය ගෙනාවා. ඒ වගේම ඉතිහාසයේ කවදාකවත් නොදැකපු යටිතල පහසුකම් සංවර්ධනයක් මේ රටේ ඇති කළා. ඒ හරහා විශාල රැකියා සංඛ්‍යාවක් ඇති කළා. අද ඒ වගේම අපිට ලැබිලා තියෙන අභියෝග විසඳන ආකාරය අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා. අපි දෙන පොරොන්දු අපි ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික පොරොන්දුයි. අපි මේ රටේ ආරක්ෂාව නැවත තහවුරු කරන්නට ඒ වගේම සංවර්ධනය ඉදිරියට ගෙනියන්නට තමුන්නාන්සේලාට ප්‍රායෝගික ආර්ථික සැලැස්මක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා. අද මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් මේ රජය දීලා නැහැ. ඒ නිසා තමුන්නාන්සේලා දන්නවා මේ රටේ ගොවි ජනතාව අද අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. එදා අපි අනුරාධපුර රැලියේදී ගොවි ජනතාව වෙනුවෙන් විශාල සහන රැසක් අපි ලබා දෙනවා කිව්වා. මේ ලබා දෙන සහන නිසි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දෙන බලාපොරොත්තු මිස ඡන්දය වෙනුවෙන් කරන බලාපොරොත්තු නෙවෙයි. අපි එදා කිව්වා ගොවි ජනතාව වෙනුවෙන් කෝර සානාධාරය අපි නොමිලේ ලබා දෙනවා කියලා. ඒ වගේම අපි එදා කිව්වා ගොවි ජනතාවගේ ණය කපා හරිනවා කියලා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක්, ඒ වගේම ගොවි ජනතාව දිරිමත් කිරීම සඳහා තාක්ෂණය ගෙනීමට, ඒ වගේම බීජ නිෂ්පාදනය, ගබඩා, ඒ වගේම ප්‍රවාහනය, මේවාට තාක්ෂණය හඳුනා දෙන්නට අපි එදා පොරොන්දු වුණා. මේකට හේතුව අපි අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට ඕනේ. ආහාර සුරක්ෂිත භාවය ඉතාමත්ම වැදගත්. අපේ රටට පමණක් නෙවෙයි ලෝකේ හැම රටකටම අද ආහාර සුරක්ෂිතතාවය අවශ්‍යයි. මෙන්න මේවා මුල් කරගෙන ඒ වගේම ගොවි ජනතාව ඉහළ නැංවීමට, ඔවුන්ගේ ජීවිතය ඉහළ නැංවීම සඳහා තමයි අපි මේ සහන ඉදිරිපත් කරේ. ඒ වගේම අපි දන්නවා අද ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් තාසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා මේ රජයේ විසින් ඉදිරිපත් කරන ලද විශාල බදු නිසා. අපි මේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්, ඒ වගේම ව්‍යවසායකයන් වෙනුවෙන්, කර්මාන්තකරුවන් වෙනුවෙන් රැකිරක්ෂා වැඩිපුර ඔවුන්ට නැවතත් ආයෝජනය කිරීම සඳහාත්, රැකිරක්ෂා නිෂ්පාදනය කිරීම සඳහාත් අපි බදු ප්‍රතිපත්තිය සරල කරන බව අපි පොරොන්දු වුණා. ඒ වගේම දැනට පවතින විවිධ බදු වර්ග, කැපිටල් ගේන් ටැක්ස් එක, ඒ වගේම දුරකථන බද්ද, ඒ වගේම කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයන්ගේ වැටුප් අය කරන පේයි බද්ද, මෙන්න මෙවැනි බදු ආකල්ලා සරල බදු ක්‍රමයක් ඉදිරිපත් කරන්නට අපි පොරොන්දු වෙනවා. මේ රජය විදේශීය ආර්ථික විශේෂඥයන් විසින් වෙන රටවල් වලට හදපු බදු ක්‍රම ගෙනල්ලා ඒ විදියටම මේ රටට ඇතුළත් කළා. මේ රටේ විශාල බදු බරකට ජනතාව පත් කළා තිබෙනවා. නමුත් අපි දේශීය ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා කරලා ඔවුන් අපිට ඉදිරිපත් කරපු, ඔවුන් සමග කතා කරලා අපි හදපු මේ බදු ප්‍රතිපත්තිය සරල, ඒ වගේම වෙනස්, හැමදාමත් වෙනස් නොවන බදු ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි එදා මහින්ද ජනාධිපතිතුමා
වැත්බද්ද සියට විස්සේ සිට සියට එකොළහ දක්වා අඩු කරා. නැවත මේ රජය එය සියට පහළව දක්වා වැඩි කරා. අපේ රජයක් යටතේ අපි සියට අඩ දක්වා වැත්බද්ද අඩු කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමති. එවගේම කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා කෘෂි කර්මාන්තය වෙනුවෙන් තිබෙන සියලුම බදු අපි ඉවත් කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. අපි මේ සෑම දෙයක්ම ඉදිරිපත් කරන්නේ යම්කිසි දර්ශනයක් ඇතුව, යම්කිසි හේතුවක් ඇතුව. අපි ආහාර ස්වයංපෝෂිත කිරීම සඳහා ගොවියා වෙනුවෙන් බදුසාන දෙනකොට, රැකියා නිෂ්පාදනය කිරීම සඳහා, ආයෝජනය කිරීම සඳහා, ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර ඇති කිරීම සඳහා මේ බදු සහන අපි ලබා දෙනවයි කියන එකත් කියන්නට ඕන. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා අපේ රටට ස්ථාවරත්වයක් තියෙන්නට ඕන. අපේ රටේ ආර්ථිකය දියුණු කරන්නට ඉස්සෙල්ලා ස්ථාවරත්වයක් නැත්නම් දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා ආයෝජකින් මේ රටට එන්නේ නැහැ, මේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. අපි දන්නවා අද අපේ දේශීය කර්මාන්තකරුවන් වෙන රටවල් වලට ගිහිල්ලා ආයෝජනය කරනවා. අපි දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අපි විදේශීය ආයෝජකයන්ට දෙන්න ප්‍රථමයෙන් දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නවා අපේ ආර්ථික සැලැස්ම අද ලෝකයේ විශේෂයෙන්ම ආසියාව වෙතට ආර්ථික කේන්ද්‍රස්ථානය එනකොට අපිට විශාල අවස්ථාවන් ඇති වෙලා තිබෙනවා අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස් සම්පත හරහා. අපි අපේ බලාපොරොත්තු තබා තියෙන්නේ අපේ අනාගත පරම්පරාව කෙරෙහි. අපි දන්නවා අද අපේ තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් අතරමං වෙලා තියෙනවා. අපි අපේ ආර්ථිකය දැනුම මුල් කරගෙන ඉදිරියට ගෙනිය ආර්ථික ක්‍රමය තුළ අපිට අවශ්‍යයි අපේ තරුණ තරුණයන්ගේ නිපුණත්වය වැඩි කරන්නට. ඒ සඳහා අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. මේ ආයෝජනය පළවෙනි වසරේ සිටම අපි කරන අතර විශේෂයෙන්ම උසස් පෙළ සමස්ත වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපි ලබා දෙනවයි කියන එක අපි පොරොන්දු වෙනවා. ඒ වගේම තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්න, ඒ වගේම උසස් පෙළ අසමත් වෙලා ඉන්න, නමුත් නිපුණත්වයක් තියෙන ඒ තරුණ තරුණයන්ට කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම හරහා අපිට රැකියා නිෂ්පාදනය වන ඥානීය මුල්ලුණු ආර්ථිකයක් හරහා හොඳ වේතනයක් ලබා ගන්නට පුළුවන් රැකියා නිර්මාණය කරලා ඒ තරුණ තරුණයන් ඒ සඳහා යෙදවීමෙන් අපි තරුණයන්ගේ අද අපේ අනාගත පරම්පරාව වෙන අද අතමරාංගිලා ඉන්න ඒ තරුණ තරුණියන් වෙනුවෙන් අපි අපේ ආර්ථිකය සකස් කරනවායි කියන එකත් මම අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපේ රටේ ආරක්ෂාව වේවා, ආර්ථිකය වේවා, සංවර්ධනය වේවා, මේ සෑම දෙයකටම අපි හොඳ දර්ශනයක් සහිත සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මුත් අපි එදා ඉදිරිපත් කරපු සැලසුම් එදා කර පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරා. අපි පොරොන්දු දීනා විතරක් නෙවෙයි ඒ පොරොන්දු ඉටු කරපු කණ්ඩායමක්. අපිට හොඳ නායකත්වයක් තිබෙනවා, අපිට තීරණ ගන්න පුළුවන් නායකත්වයක් තිබෙනවා, ඒ වගේම අපිට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමකුත් ඉන්නවා. අපි මේවා ඔප්පු කළා තියෙනවා. මේ රටේ එදා තිබුණු ත්‍රස්තවාදය අවසන් කරා වගේම මේ රටේ සංවර්ධනය අපි ඉදිරියට ගෙන ගියා වගේම ඉදිරියේදී තමුන්නාන්සේලා මා කෙරේ විශ්වාසය තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක්
සෞභාග්‍යමත් දේශයක් තමුන්නාන්සේලාට හදා දෙනවයි කියන පොරොන්දුව දෙමින් කුලාපිටිය තමුන්නාන්සේලාට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සේලාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.